ස පූජනීය වන්දනීය මහා සංගරත්නය අවසරයි සද බුද්ධි සම්පන්න කාරුණක පिවතුන මේ පංවාසියලු දෙනා දැමේ සූදානංවෙන්නේ ලොතුරා බුදුරජාණන් වහන්සේ අපි කරහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මය බිදක් ස්ෝණය කරන්ට. ඉතින් ඒ නිසා හැම දෙනාටම මුල්ලිම මතක් කරනවා අද මම පෙන්නල දෙට හදන කරෝන්ටික ගොඩාක්ෂියුම් මම ද සඳහා මාතෘකාවක්කොත් නොතබ දේශනාව පටන්ගත්තේ දේශනාවලදි පැහැදිලි කල්ල දුන්න ච ස පටිි සම්පාදාදී ධර්මතාවයන් පිළිබඳව වඩාත් ගවේෂනාත්මකෝව කරෝන්ටිකක් පැහැදිලි කල්ලදන්ට. ඕන නිසා ඉතින් පෙන්නන කරෝන්ටික බොහොම සියුම් ඇත්තටම ගැම්ඹුර නෙමේ තියෙන්නේ බොහම සියුම් සවභාවයක් තුූලන් අනුන් කියල පෙන්වා ධරමේ තුූල කියල කියන්නේ මහත් අනු සියුම් බව ඉතාමත් මහත්. ඉතිං අපි හිත නයෙක් නොෙක් අරමුණුවල්ට යොමු කොළ හිත තුළෙන් එකක විතර්කයම් විතර්කණය කර කර හිටියෝ. මේ කතා කරන දේ මොන විදිහටවත්ම තේරෙන්නෑ තේරුම්ගට අපහසුල්. මේ කරන්න දේශනාව තුළින් කියල දෙෙන්ට හදන්නේ මොකක්ද. කියල ප්‍රශ්නාර්ථයකින් යුක්තව නිතරම, මේ දේශනා වෝස්සයම හිත මෙහෙයුුවොත් හිත යොමු කලොතුන් දේශනා අවසානයේදී අපි කාටත්න් මේ ලබු මනුස්ස ජීවිත හිෂ් නොවෙන විදිහේ වටිනා අධමර්ථයක් ඇතිකරගන්ට පුළුවන්. වටිනා නුවනක් පහළ කරගණට පුළුවන් ඉතින්ගේ නිසා මුල්ලිම්ම මතක් කන්නවා ඉතාමත්ම ගෝනාවෙන් හොඳින් අහන්ට කියලමු අපි එකදී පුඩි විමසීමත් කරමු බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වෙන්නේම මේ සස්ර දුකෙන් සත්ත්්‍යාව එතරකරවන්ට දුකෙන් හොදවන්ට ඉතින් ඒ සඳහා බුදුරජාණන් වහන්සේ යුදාගත්ත ක්‍රමෝපාය වනේ තමන් වහන්සේලාම නුවනින් අවබෝධ කරගන ශ්‍රේෂ්ි තැනක තබල කටයුතු කරන මේ චතුරාල සත්ේ දුක පිල්ලිබඳ නුවනත් දුක ඇතිවීම පිළිබඳනුවනක් දුක නැතිවීම පිළිබඳ නුවනක් නැති කරනු මාර්ගය පිළිබඳ නුවනක් ඇතිකර ගන්ට කිය එක. මෙන මේ චතුවර සතතිය අවබෝධය තුළින් තමයි සසරදුකින් එතරවීම පෙන්නන්නේ. අපි පොඩ්ඩක් විමසීමක් කල්ල බලමු ඇත්තටම චතුර් සතතිය තුළින් නැ මේ තුළින් තථාගතය වහන්සේ දෙන පණි විඩේම කද්ද කියල් ොඩක්. අපි පුොඩ්ඩක් බලමු ඒ දේශනා වන්ගේ තියෙන පෙළදහමම අර්ථයම ගලපල එතන දුක්ක සත්‍යය දිහ බලන්ට හොඳට ජාතිපි දුක්ක එක නිපදීමද දුකයි රාපි දුක්කා ව්‍යාධිපි දුක්කා මරනම්පි දුක්කන් අපේ සම්පයෝගෝ දුක්කෝ පිහහි විපයෝගෝ දුක්කෝ යම්පිච්ච අලබදි තම්පි දුක්ක සංකිත්තයන පංචුඋපහදාන කන්ද දුක්කා. කියන වචනටි අරගනි පොඩක් විග්‍රහ කරල විස්තර කර ලබලමු එතකොට ඉපදීම ලඩවීම මහළු බව මරණය කියම දුක්ටික එලා තතාගතයන් වහන්සේට පස්සේ සියල්ලම එකට එකතු කල්ලා කෙටිකල්ල කෙටිකල්ල වචනයක් දේශනා කරනවා කෙටියෙන් කියනනුම් ප පංචුපාදන ස්කන්දියයෝදුකක් කියලා. අපි මේ දුක්ටික ඔක්කොහෝම තියෙනවාකොතද පංචුපාදන ස්කන්ද යු දුකක් කියනදකොට පංචුපාදන ස්කන්දය යම් තැන ඇසරුවයි නම් එතන මෙන්න මේ දුකති පංචුපාදනස්කන්දය කිව් හාම පංචුපාදනස්කන්දය ඇසුරුවෙන වපසරිය පොඩ්ඩක් අපි පොඩ්ඩක් බලමු. කාමාවචරවත්, ත්‍රූපාවචරුත්, අරුපවචරුත්, කාමලෝකයේ රූපලෝකයේ, අරුපලෝකයේ අනුවගිය යම් චිත්ත චෛසික ධර්මයක් තියෙනම්. එක යන්නේ ධර්ම තියනං අකුසල ධර්මයක් තියනම් ක්‍රියාධර්මයක් තිය නම් විපාක ධර්මයක් තියනම්. කුසලා කොසල ක්‍රියා විපාක කියලා මේ තුම්බූම් යනුවගේ යම් චිත්තජයිසික ටිකක් තියෙනම්. සබබාන් රූප හැමරූපයක් මත් කියන මෙන්නමටික ඔක්කෝම අයිතියම කර පංචුපාදනක්හන්ද දුක්කා කෙල කියනකොට. එතකොට ඒ තුළ, තමන් ඇතුළත් තමනුත් එක් බාහිර නැත්ත මේ හැම්ම සියල්ලුම ධර්මතාටික. ගත් මෙහෙම නැත්ත මේ වචනෙන් කෙටියක් පෙන්නල තියෙන්නේ තුන් ලෝකයම දුකයි කියන අදහස. සංකිිත්්‍යයන පංචුපාදන කන්ද දුක්කා කෙල කියන කොට මේ තුම් භවේම දුකයි කියන අදහසයි පෙන්නලතියන්නේ. එතකොට අපි පොඩ්ඩක් බලමු තුන් භවෙන් තුන් ලෝකෙන් අපිට අදද දවසදී විද්්‍යමාන වෙනවා කාම ලෝකයේ කාම බවේ තමනුත්තිවා අනි අඇත් ඉන්නව පුද්ගුලින්වා. ඒ දුක කියන නුවන ඇතිකරගන්ඩ කියල පෙන්න්න ලතියන කොහද මේ ෝකයේ දුකයි කියෙ එක තව පැත්තකින්. ංචුපදනස්කඳ ලෝකය දුකයි කියන එකයි පෙන්නලතියෙන් අපි ඒගැන පොඩ්ඩක් බලමු ලෝකය කියනකොට බලන්ට අපිට ලෝකය කියන හම්බේන හැටි අපිට කුඩාකාලයක් තිබුණ අපි ස්කෝලෙගියා යාලුමිත්‍රෝ හිටියා ගම් පලාාත්ෙවල්දොරුවල් තිබුණ බොහෝ අය හිටිය ස්ථානෝල්ට අදත් අන්ඩ පුළුවන් ගිහාම හැබැයි ඒවදැ වෙනස් වෙලා ගිපරිනාාම විච්චවෝපේවා අලුත්තලුත් වෙලා දවස දැනුත් තමනුත්තින්නවා තමන්ගේ ගෙවල් දොරුුවල්දවා දරුවඉන්නවා යාළුමිත්‍රෝඉන්නවා කියලා අපිට මේ වටපිටාවක් කම්බ වෙනවා ඒවගේ ගම් නගර පලාත රටවල් ලෝකවල් අම්බ වෙන එකවට අනාගතයටක් අපට හෙට තවසතියකින් තවමාසකෙන් අහවල් රට යන්ඩ පුළුවන් අහවල් ගමට යන්ඩ පුළුවන් අහවල් කෙනාව හම්බෙන්්ඩ පුළුවන් අහවල් පලාතට යන්ට පුළුවන් කියල. නූපරන්නව නොහට ගත්තා වූ දත් කිරීම සඳහා භූමිය හැදිලා තියෙනවා. එතකොට මේ අතීත අනාගත වර්තමානකෙන තුන්කාලයෙන් තමා ඇතුළත්ව මේ වටපිටාවට තමයි ලෝකෙ කියල කිවේ. බලන්ට මේ අපි ඉන්න ලෝකයේ තුළ ඉපදීම කියන එකක් පේනවා. කුඩා ළමයි උපදිනවා නොයෙක් සත්ව ප්‍රබේධයක් උපදිනවා ඒ වගේම නොයෙක් විදිහේ. අරමුණු උපදිනවා එතකොට ඉපදීමක් පෙනේ. එට පස්සේ මේ ලෝකේ තුළ ලෙඩවීමක් පෙනේ ඉස්පිටි තාල කියලය මක්ති මොකට ලෙඩවීම කියන එකක් තියෙන හිඳ මේ ලෝක ලෙඩවීම කියන ධර්මතාවයක් තියෙන එක එක සංකල්පයක් හිතේ තියෙන එකක් එහෙම නෙමේ අපි කියමු අන්සභාගේ හැදිලකය. පිලිකාවක් හැදිලකය. ඉස්නායිරෝගයක්ය මොලේ ආබාධයක්කය. නොයෙක් නොයෙ ආකාරී විදි ලිඩරෝග පෙනේ. ඉගාවට මහළු බවපෙනේ කෙස් පැහෙනවා හමරැලි වැටනවා දත් වැටනවා අතපයි වලංගුණේ බලන්ද මහළු බවපෙනේ. මරණය පෙනේ ඒඒ සත්වයන්ගේ නොයෙක් නොයෙක් ක්‍රමවපායන් නිසා නොයෙක් නොයෙක් ආකාරයට මැරන සත්වය පෙනේ එතකොට ප්‍රිය අයගම් ප්‍රිය දේවල්ලුලින් වංවීමේ දුක පෙනේ අපිය දේවල් අප්‍රිය පුද්ගල හා එකතුවෙන්ටවීම දුක පෙනේ හිතන බලාපොරොත්තුවෙන දේවල් නොලැබීම දුක්පෙනේ මේ සියලෝම දුක්තිික විද්ධිමාන වෙන්න මෙන්න මේ ලෝකය තුළල නමේද කියල බලන් තැන් තමන් තනම විතරක්ට යනම් ප්‍රිය විපයෝග දුක්කයාක අප්‍රිය සම්පයෝග දුක්කයක් කොයවගේ දේවල්ට නමුත් මේ පෙන්නන්නේ ඒ සත්ත නිකාය හටගන්න කම නැත්න පංචුපාදනස්කද ලෝකය තමයි දුක කියල පෙන්න්නේ. බලන්ට මේ ලෝකය කියන ධර්මතාාවය තුළ නෙමෙයිද මේ හැමම දුකක්ම තියෙන්න්න කියලා. ඔය වගේම තමයි බ්‍රහ්ම ලෝකය ගත්තත් ඒ බ්‍රහ්ම ලෝකෙත් යම්මට්ටමක දුකක්ති. අරපී බ්‍රහ්ම ලෝක ගත්තත් ඒ ඒ ධර්මතාවයන්ගේ නොපවැත්මොවත් දුකවෙනවා එතකොට එකයි සංකිතෙන පංචුපාදන කන්ද දුක්ක පංචුපාදනස්කන්ද ලෝකය තුළල මේ සියලු මු දුක්ටික තිය. එකරිගෙන පංචුපාදනස්කන්ඳ ලෝකය කියලා. එතකොට අනිවාරෙන් තමන්වත් ඇතුළත් අනි හැම දෙයක්ම. එතකොට මේ දුකට තව නමක් ලෝකේ කියන එක. ලෝකට තව නමක් දුක කියන එක කියන එක මං කලිනුත්මතක් කලති. අපි දැම් බලමු මේ දු ඇති කල තියන්නේ කොහොමද කියලා දුකට හේතුව තන්නහප කියලා අපි ඕන තර අහල තියනවා. අපි කතා කල්ල තියනවා. ඇත්තටම අපිට කලකිරීම ඇතිබෙන විද්දිහයට. මේක අර්ථය දකිද පුළුවන්ුනොත් තන්නහාාව නිසා දුක ඇතිවෙල තියන්නේ කොහොමද කියන කාරණාව අපි බැලුවූ එකන දැන් දුක කියන එක ලෝකෙන තන්නහාව නිසා ලෝක ඇතිවෙල තියෙන්නේ කියන අදහස ඇතිවෙන්නේ කොහොමද දැන් අපිට අදදාවසිෙදිපේනවා ලෝක තියෙන දේවල් වෝලට නම් අපි තන්නහාගන්නවා ලෝකෙ තියෙන්න රන්ට්‍රදී මුත්තුමෙනෙක් දවාදරුවන්ට අපි කැමැත් ඇති කරගන්නවා තන්නහා වැති කරගන්නවා නමුත් දැ මෙතන තියන ප්‍රශ්නයේ එහෙම ලෝක තියන දේකට කැමැත්තන මේ කැමැත්ත පෙන් නො ඇත තනහාාව පෙන්න්න නොමක ලෝකේ හැදෙන් ඒ තන්නහාවෙෙන් කියලා. අපි ඒටික පොඩ්ඩක් බලව මේ කතා කරන ටික ගොඩාක්ම වටිනුව අපි එක අපේ ජීවිතේ අත්ත නොහැර අපේ ජීවිතයම අපි බලමු දැන් අපේ ජීවිතෙන් අපිට පැහැදිලි මේ ලෝකයේ දුකයි කියන එක මොකද බොහෝ දෙනා ඇසුරුකරන්ටවී මොදුකක් බොහෝ තැන් ඇසුරු කරන්ටවී මොදුකක් බොහෝ අය ඇසුරු කරන්ටවී මදුකක් එතකොට මේ ලෝකයේ තුළ තමයි බොහෝ දෙනා බොහෝ අය බොහෝ තැන් ඇසුරු කරන්ට අපිට වෙන්නේ. ප්‍රිය විප්‍රයෝග අප්‍රේ සම්ප්‍රයෝග දුක් එන්නේ. ඒ දු තන්නහව නිසා හැදිල තියෙන්නේ නැත්තන් ඒ ලෝකේ තන්නහාව නිසා හැදිල තියෙන්න්නේ. කියලා බුදුරජාණන් වහන්සේ දුකට හේතුව තන්හාාව කියල පෙන්න්න නවා. අපි පොඩ්ඩක් බලමු දුකට හේතුව තන්හාාව වෙන්නේ කොහොමද කියන්න කාරණාව එතනද කෙනෙන අද දවසිදී අපිට ලෝකය කියන එක පවතින ආකාරය පුඩ්ඩක් අපි බලමු එතකොට මේ තන්හාාවේ කෘත්ති අපිට හසුවනවා මේ පොඩිකාලෙක් තිබුණ දැන් වර්තමානයක් තියනවා අනාගතය තියෙනවා කියලා ඇතිකමට ලෝකයක් හම්බවෙන නිසයි ඒ තියන දේතුළ ජරාමරණ පෙනෙන්නේ තියන දේ තුළ දුක පෙනෙන්. අපිට මේ මුළු ලෝකයක්ම හම්බවෙන්නේ ලෝකක ඇතිකම කම්බු වෙන්න කොහොමද කියලා අපි බැලුව අපිට පේනවා මෙන්න මෙහෙම ධර්මතා දෙකක්ති මකක්ද අපි ඇහෙෙන් හූපයක් බලනො කණෙන් සබ්දයක් අහන වහසයෙන් ගන්ධයක් සෝ දෙයක් ආග්‍රහණය කරන්නවා නො ඔඒ ටිකට අපි කියමු උපපත්ති බබය කියලා අප ස්කන්ද ටික කියලා ඔයි ට අපිකු විාක කියලාරි. ඉට පස්සේ මේ රූපයක් දැක්කට පස්සේ අපි ආපහු අහකට යන කොට මේ දැකපු අහපුු හැම්ම දෙයක්ම ඇතිකමට ආපොෝ බලන්නඩ යන්ඩ පුළුවන් කමට අපේ මනුස පැත්ති නිමිත්තක් තියෙනවා මතකයක් හැදෙනවා. අපිට ෝක මනස පැත්ති නිමිත්තක් මතකයක් කියලවත් පේන දැකපුදේ තියෙනවා වගේ තමයි තේරෙන්නේ. ඇැට පේනවා කට යනකට පෙනුණුදේ ඇතිකමට දැනෙන ඉට පස්සේ පෙනෙන දේ නිකම් අනෙමයි දැකපුහවු පැත්තට හිත නැම්ඹපුරු වෙලා දැකපුහාපුදේවල් තියනවා කියල තමයි අපිට ඔක්කෝම දැනෙන් තියන හිද අපහු බලන්ඩ හන්ඩ යනවා. බලන්ඩ හන්ඩ යන හින්ද අපහු තියෙනවා කෙල හිතෙනවා. ඇහිම් බැලුවත් තියෙනවා හිතන් හිතුවත් තියවා මේ දෙන්නා ඇහි බලන තැන්ට කියයනවා විපාකය කියලා විපාකිස්කන්ද ටිකක් කියලා ගටින විපාක නාමරූප දෙක කියලා. දැකපුදේ දැක්කෑම් පස්සෙ දකිින්ඩ පෙරත් ඇතිකමට තියන නිමිත්ත තියෙන පැත්තට කියනවා තන්හා උපාධන්න බව කියලා මනසි ගතියක් එකට කියනවා කර්ම විඤ්ඥානය කියලා. පෙනෙන පැත්තට කිව නාමුරූප දෙක කියලා. පෙනෙනදී ඇතිකමට පෙනෙනට කිව්ව කර්ම විඤ්ඥානය කියලා. මේ විඤ්ඥානය නිසා නාමුරූපත් නාමුරූප නිසා විඤ්ඥාණයත් කියදේ ඕවනුන්ට ප්‍රත්ති උපකාරව පැවතුන හාම් අරනාල කලාප සූත්‍රය පෙන්න නොව වගේ තව තවබට මිටියකට ඔවුනුන්ට උපකාරෝ බට මිටි දෙක් හිටෙවුවො. මේ බට මිටිය වැටෙන්න්නේෑ අනිබට මටියය නිසා එ ට මටියය වැටෙන්න්නේ අනිත්බට මටියය නිසා ඕවනුන්ට උපකාර දෙන්න පවතිනෝ වගේ දැකපුහපුදේවල් නිරුද්ධ වෙන්නේ නෑ නැතිවෙන්න බව පේන්නේ ඇතිකමට අපේ මනස තියෙනකම්. ඇතිකමට අපේ මනස හටගන්න නෑ නිරුද් නැතිවෙන්නේ නෑ නිරුද්ධ වෙන්න. දැකපුහපුදේට නැමී පවති නැතා. දැකපුහපුදේ තියෙනවා කියෙන හිතෙනතාක්. පිෙනෙන දී ඇතිකමටත් ඇතිකම පෙනෙන දේටත්. ඇහෙනදී ඇතිකම ඇතිකම ඇහැෙන දේටත් ඔවුනවුන්ටව උපකාරව හිටගත්ත හම මේ ලෝකය කියනක නිර්වාණය වෙලා ඇති. හොඳට බලන්ඩ තමන් ඉන්නවා තමන්ගි ගෙවල් දුරුවල් යානහන ඉඩකඩම් ිලමුදල් තියෙනවා කියලා මේ මුළු ලෝකයක්ක්ම ඇතිකමක් ඔබට තියෙන්නේ ඔය කමනෙමේද කියලා යම් ප්‍රදේශයක් හෝ යම් තැන හ හොම න්නකොට තමන්ග දවාදරු ඉන්නවා කියන අදහසක් ඔබට තිය නිකම විදරන්නේ ඒඒ තැන්ගොල්ට හිත නැඹුරු වෙලා දැකපුහාපු අය දේවල් තියෙනවා කියන හැඟීමත්තිී. තියෙනෙහින් දම දකින අහන්ද බලන්ඩ අන්ඩ පුළුවන්. ගියහින් දම ආයත් පේනවා. ආයත් පෙවුණට පස්ති පෙවුණ උදේ තියෙනවා කියන අදහසයනවා. මේ විදිහට සම්පූර්ණම නාමරූප දෙක විඤ්ඥානයටත් විඤ්ඥානය නාමු රූප දෙකට. ක තව පැත්තක ම ගත්තො. පේෙනවා කියන ඇහෙනවා කියන විපාකස්කන්දෙටකට ගත්තු පංචි උපාදානස්කන්දය කියලා. පිවනය පස්සලි ඇහුණෙන් පස්සේ ඇතිකමට හිටින කර්ම බව පැත්තට ගත්තු අපි උපාදානය කෙලා කිව් නකන්දය නිසා පාානය උපානය නිසා පංචුපාදනස්කන්දයත් කියෙන දෙක ඔවුනුන්ට උපකාරව පිහිටි හාම උපාධනස්කන්දය පවතින උපාධානය නිසා උපාධානය පවතින උපාදනස්කන්දය නිසා එතකොට මේ දෙන්න ඔවුනුන්ට උපකාරව පවතිනකොට මේ මුළු ලෝකයම ඇති වෙලා ඇති දැන් තියෙන ලෝකයේ තුළ ජරාමරණ සෝක පරිදිය දුක්්දොමනස් නනිදා පහස පෙනේ. එහෙන මේ දුක කියන එක නාමුරූප නිසා විඤ්ඥානී විඤ්ඥා නිසා නාමුරූපයි කියලා නැත්තන් ස්කන්ද ටිකක් සහ කෙලෙස් ටිකක් කියන ටික. පිෙනෙන ඇහෙනවා කියන පැත්ත ටිකු ස්කන්ද ටික කියලා තන්නහවපාදාන කියලා එකන පෙනුණයෙන් පස්සෙත් ඇතිකමට පිෙනෙන්ඩ යන්ඩ ඉස්සල්ල තියනකමට මනස පැත්තෙන් හ හදනටික කරලා තියෙන්නේ තන්න හවපාදාන්න කියන ප්‍රධාන කෙලෙස්්ටිකේ. ය නිමිත්ත මනස තිය නමිත්ත නිමිත්ත කැඩිඩුවත් පෙන්න්න නැතුව දැකපු දේවල්මයි තියෙ කෙනටික හදල තියන්න කෙලෙස්්ටික එකට කිය කලෙස්ටිකටිකනවා කාර්මභාවය කෙෙස්ටි උපාධානය කියල කියනවා. ඉස්කන්ද සහ කෙලෙස් කියන දෙන්න කෙලෙ නි ස්කන්දටික පදදි ස්කන්දටක පදින කොට කෙස්ටික දෙනවා කියලා මාර්ය මාරුට වූනොත් දකින අහන්න හැම දෙයක් ඇතිකමට හැදිල ඇති. ඔන්න දුක හැදිල තින පංචුපාදන්ස්කන්ද ෝක කියෙන ඕකට. හරි. දැම් බලමු මේ දුක නැත්ත මේ ලෝකය තන්නහව නිසා හෙදුනෙ කියලකිවයි. දැන් පෙන්වුව මේ නාමුරූප නිසා විද්ඥානය වි්ඥා නිසා නාමුරප කියන තැන කෙන්නේ. පින්වොත්තුන්නේ තන්නහව නිසා මේ දුක හැදෙනවා කියන වචිනේ තේරුම මෙන්න මේකයි මෙන්න මේ අර්ථය කවදාවත් අරත්්දන්ට පමින් ඉදිලිට ඇමදාම තියාගන්න. මොකද කවදාහර මේ අර්ථ තේරුම් කරගෙන තමයි අපි සසර මෙදෙන්. තන්නාව නිසා දුක ඇතිවෙනවා කියන කාරණාව කියන්න වෙනමකුත් නෙමේ. තන්නහාාව තමයි නාමුරූප දෙක විඤ්ඥානයටත් ඤඥානය නාමුරූප දෙකටත් එකට යා කරන්නේ බඳන්නේ. අපි එක බලමු.. කර්ම භවය උපපත්ති භවටත් උපපත්ති භවය කර්ම භවයටත් එකට බැඳල යා කල්ලා. යාකරන කටයුත්ත කරන්නේ තන්හාාවේ. ඒ තහා නිසා නාමුරූප දෙක විඥ්ාට විඥාය නාමුරූප දෙකටත් ඔවුනුන්ට උපකාරව වැටෙන් නැතුව පවතිනව තන්නහව තියනකම් එතකොට මේ ලෝකයේ පවතින්නේ දුක ඒ හින්දයි දුකට හිතුව තන්නහාව කෙලකයන් අපි ඒ මෙහෙම බලමු අපි යමක් දැක්කට පස්සේ ම මේ කතා කරන්න හදන ටික වටිනවා හැයි ගැම්රට ගැඹරු සුභහා වැැසිුහ නමුත්ටික ඔගලු දැනගත්ත නැතුනට කමක් නැහ නමුත් අවබෝධයටමටික ගණ්ඩ මතක නැතුනට කමන්නෑ පෙන්වු ටික ම පස්සෙ බොෝම කෙටි සරල තැනකින් නිවමාර්ගම පණව නමුත් කාරණාව පැහැදිලි කළදට. අපි යම දැක්කට පස්සේ එතනින් වංවෙනකොට දැකපුදේ ඇති බවට හිත ආවරජනා කරන එක ස්වභභාවයා ඕක අවිද්‍යාවෙන උත්කරන්නුඇහෙම නැතත් දැකපුදේ අහකට යනකොට නැවත දැකපුහා පුදේවල් සිහිකරන්ඩ පුළුවන් එක හිතේ හැකයා ව එක දෝසයක් නෑ. අපිට දවල් ධන වැලඳ පුදේ උදේවලඳ පුදේ සිහිකරණඩ බැරින දැකපුහපු දේවල් සිහිකරන්න පුළුවන්. මේ සිහිකරන සිහිකරන අරමුණේ තන්නහා උපාධන කියන කෙලෙස්ටික යෙදුනට පස්සේ. දැකපුදේ පැත්තකට ගිහාම අහපුදේම් පැත්තකට ගිහාම දැකපුොහපු දේවල් හිත සිහිකරනවා. සිහිකරන සිහිකරන අරමුණුවල තන්නහා උපාදාන කියන කෙලෙස්ටි ේනි නැත්තං. සහා උපදාන කියන කෙලෙස්ටික තිබුණොත් කරන වැඩේමකද්ද කෙල දන්න අද පින් ඔතුනි. චේතනා බව් භවය හදනවා කියලා කියන්නේ. තමන්ගේ මනස දැකපුහාපු පැත්තට සම්පූර්ණ නමනවා ඔකට ඔක්කන්ති නාමරූපන් ඔක්කන්ති කියන බැසගන්නවා නාමුරූප දෙක පැත්තට බැසගන්නවා මනස විඤඥානය විඤඥානයේ ඔක්කන්ති නාමරූපන් වෙනවා එක එන්න කෙතියෙන් ගත්තුත් අපි මෙම ගම්මු වැඩී බරසාරව ගන්්ඩෙප ඔගොල්ල පිටරට කනං එන්නේ අම්ම හරිතාත් හරි පොඩි කාල ස්කෝලි ගිය දෙයක් හරි මොනොහරි සිහි කරන්නකු සිහි කරනකොට එක දස්සමයක් වත් සිතුවිල්ලක් සිහිකිරුවවා නේද කියල ඔගුලන්ට පේන. මනෝ සම්පස්සය නිසා මේ අතීත ආරම්මණය හටගත්තා මන සම්පස්ය නැතිවෙනකොට මේ ආරම්මණය නැතිවෙනවා නේද. දැක පොහපුදේ මේ සිතින් සිහිකරගත්තා ඒ චිත්තේ පර්ශය නැතිවෙනකොටම සිහිකරන ගත්ත දේ නැතිවෙනවා නේද කියලා? කිස්සි වෙලාව කෝගලන්ට පේන්න. සිහික ගන්නකොටම බලන්ඩ ඕගොල්ලන්ගේ මනස වාහිර පැත්තට නැඹුරු වෙලා ඉන්න කෙනෙක්ප තියෙන දෙයක්පම සිහිකරන හැටි. ඔම යමක් සිහිකරනකොට තමන්ට මනෝ සම්පස්තිය නිසා මේ සිහිකරනකම වෙනවා මනු සම්පස්ය නැතිවනකොට සිහිකරනදි නැතිවෙනවා කියෙ එකක් දැනන්නෙත් නැ පේෙන් හිත් නෑ. සිහිකරන සිහිකරන ගානේ තමන්ගේ හිත පොළුව පැත්තට නැමිල පවතිෙන. දැක්කපුහාපු අය ඉන්න වතියෙනවා කියන එක දැනන විදිහයට සිහි සහිකරනකොට බාහිර කෙනෙක් සිහිකරන කෙනා ඉන්න බවට සිහිකරන දේ තියන බවට හිත නැමෙනවා. ප්‍රදේශයක් පලාතක් සිහිකෙරු තහවල් පලාතයි තියෙන්නේ සිහිකරන දෙයකින් තැනකර නැමෙනවා. ඔන්න ඔය නැමෙනෙකටෙන ඔක්කන්ති නාමොරූපන් ඔක්කන්ති කෙනෙ නාමරූප දෙකට දැක පපුහු නාමරූප දෙකට විඤ්ඥානි බැගෙනඉන්න. ඔන්න ඔය බිමට නැඹුරු කල්ලා ඔක්කන්ති නාමරූපන් කියන කම හදලතියෙන්නේ තන්හාාව. සිහිවෙන අරමුණක තන්හාවපාදාන කියන ගතිය තිබුණොත් හඳුන ගන්ඩ කිස්සිම වෙලාවක සිහිකරන මනස පේනෑ චිත්ත චයිසික පේනෑ. ඒ වෙනුවට දකිනාහන දේවල් තියනවයින්නවා කියන කමම තමන්ට දැනෙන විදිහට තමන්ගේ මනස නැමිල පේනවා. එතකට සිහිකරන සිහිකරන අරමණේ තන්නහවපාදාන කෙලෙස්ටි එකක තිබුණොත් බවය හැදෙනවා කියලා කියන්නේ. දැකපුහපුදවල් තියෙනවාමයි කියන තැනකින් තමන්ට දැනෙනකම හැදෙනවා. ගන්න තන්නහාාවෙන් කළේ දකිනාහන දේවල් සිහික රද්දිි සිහිකරන බවපෙන්න්නම් නැතුව තියනවාමයි කියලා පැත්තට මනස නැඹූර කරපු එක. කියන හින්දම බලන්ඩයනු. තියෙනහින්දම බලන්ඩයනවා. බලන්ඩ ගිය නිසාම හැදිලපේනවා. නමුත් හැදිල නොපෙනනවා හැදිලපේන්නේෙල් දන්න තියුණුහාම ආපහු ඇති බවට හිත සිහිකරනවා. ආයි සිහිකරන එකේ තන්න හවපාදාාන කියන කෙලේසිේ දුන හාම සිහිකරනද තියෙනහොමයි කෙල තේරෙනවා. මෙන්න මේ තන්න හවපාදාන කියන කෙලේසය මේ විදිට වැඩේ කරපු හින් දයි සන්නහාවනිසා සිහිකෙරූ හම තියෙනවා කියන අදහස හිටිනවා තියෙන හින්ද බලනවා බැලුවට පස්සේ. සිහිරනකු ටාපහු කෙලේසේදෙන් හිද තියෙනවා කෙල හිතෙනවා. මේ ලෝකයම ඇතිකමට හම්බ වෙලා තියෙන්නේ. නාමු රූප දෙක විඥ්‍යානයටත් විඤ්‍යානය නාම්රූප දෙකරත් ඔවුනුන්ගේ සම්බන්ධතාවේ හදරල තින පින්වතුන මෙුවේ තහාාවේ. ඒ නිසයි තන්නහාව දුකට හේතුව කෙල පෙන්න්න. අපි බලමු දුක්ක නිරෝධය කියලකැන්නේ මකක්ද මේ ලෝකය? මට ලෝකයක් අපිට හම්බ නොවනුත් අපි යෝකට මෙහෙම ගත්තත් ඔබ යමක් ප්‍රංවතුන් ය මාරමුණක් දකිනවා අහනවා තාමක් ඇත්ත පෙන්නේ නව පැත්තකට දැකල පැත්තකට යනවා ගිහාම දැකපු හපුදේ හිතෙන් සිහි කරනවා සිහිකරන කොට සිහිකරන සිහිකරන අරමුණේ තන්නහා උපාදාන ගත්තිය නොතිබුණොත් සිහිකරන අරමුණත්ක තන්න හා උපාධන කියෙනනන් කෙලෙසි නොයදදුනත් මක්වවෙදක දන්නවාද එක මෝහොත්තකටවත් එක දක්සනකටවත් දැකපුහපු පැත්තට හිත නැමෙන් නැතුව දකින දකින සිහිකරන සිහිරන දේ සිහිකිරීම පස්සති වරයි කෙලපේ හාාව නැතිවුණොත් ඔබ ගෙදර කියලා සිහි කරන්න වැඩපොලේදන් ගෙදරයෙන්ට ඇවිල්ල වැඩපොලොසිහි කරන්න සිහිකරනකොට සිහිකරන චිත්ත ජයිසික පේනවා හි ඒ සිතන නිරුද්ධන කොටම සිහිකරනද නැතිවෙනවා කියනක පේනවා ඇතිකමට වැඩකරපු කාර්යාලය හෝ පොලොෝ හෝ ඇතිකමට දස්වමයක් කොත් හිත නැමිල පවතින්න තන්ාව නැතිවුණු ාව නැතිවුණොත් භවේනෑ කර්ම භවේනෑ. සිහිර සිහි කරද එතන එතන නිරුද්ධ වෙනවා දකින දකින දේ ඇතිකමට මනසේ හැදෙන්නෑ ගතිය. හිත ඔක්කන් තිනාමොරු පන්වෙන්න එකන දැකපු හු පැතෙන නැමිල පවතින්න. මුන්න දෙයක් සිහිකෙරුව සිහිකරන දී තමන්ගේ මනස පැත්තටම නැඹුරුවෙල තමන්ම සිහිකෙරුව කියලා දන්නවා. කරණ එක නැතිවෙනකුටු නැතිවෙනම කියලා දන්න ඕක කරන්ට මේ මේ තන්නහම නැවෙනකට වෙන කෘතිය. එතකොට තමම් පැත්තකට ගියම දැකපු අහපු කිසිදු දෙයක් ඇතිකමට එකද නිමිත්තක්ව තිටින්නේ. අනිමිත්තකමක් මයි තියෙන. තන්නහම නැතිව නිවන කියලක යන්නේ. මේ ලෝකයේ ඇතිකමට කිසිම නිමිත්තක්නෑ. හම ැනින් දල බලන්ඩ හන්්ඩ ගයුත් කන්්නාඩි පරිහරණය කරනො වගේ ආං ඒ වගේ තැන කින්දගෙන බලනකොට යන් ඉස්තල්ලත් නිමිතින ගෑයින් පස්සෙත් නිමිතිනය තන්න්නාව නැතිහින්ද නසේ එහෙම තැනින්ද බලන කොටමකොද වෙන්නේ. පිෙනනෙ පැත්ත පෙර නොතිබීම හටගෙන ඉතුරුනැතු නැතිවෙන වගේ පේවා. එකකැන් පෙර යන් ඉස්තල නිමිතිබෙන ඇති හින්ද හැට රූප ගැටුනෙහින්ද හිතට අනුගතව උපන්න හහිද මේ පේනව නේද කියලා හැට පේනවා. ඔන්න ඔය තන්නහා නිරෝධිය තියෙන තැනකයින්දලා නැත්තං නිරෝධය ඉඳලා දකින මනසක ලක්ෂණයක් මේ ස්කන්ද ටික පෙරනුත් තිබීම හටක නිතුරු නැතු නැතිවෙනවා කිය කියන්නේ. ඒක මේ ලෝකින් අපිට අයිතිය හැක් නෙවෙ එතකොට තන්හාව නැති වුනොත් දකිනකොට දැකපුද දැකීමෙන් පසෙ නිරුද්ධ වෙනවා ඇතිකමට නිමිත්තක් හැදෙන්න්න. ඇයි කල් ඇතුවම දැකපු හාපු දේවල් සිහිකරනකොට දැකපුහාපු දේවල් සිහිකරනකොට අන්නහා උපාධන කියන ගතිය ඒ සහිකරන අරමුණ එක්ක නොයදනු නිසා. සිහිකරන සිහිකරන වාර්යක් ගාන සිහිකරන සිතුවිල්ලි අනිත්්‍ය පෙවන මිසක සිහිනකමත් අරමුණේ තනිත්‍ය පෙවන මිසක හිත තියෙනවා ඉන්නවා කියල තමන්ට පෙවුණ නෑ පෙන්නුවේ නෑ බාහිරකි සිම වස්තුවා. ඒහින්ද දැක්කපුොහපු හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කිය කිසිීම නිමිත්තක් නැති තැනකින් තමයි තියෙන්. එහෙම තැනක ඉදල්ලා බලන්ඩ යනොකොට පෙර නොතිබීම පේනවා කිය දකිනකොට අහක දැනකොට ඉතුර නැතුව නැතිවවා කිය පේනවා. සිහිවෙන්න ඇහෙන් දකින දේ. තිවේ මහටග නිතුරු ැතුව නතිවෙනවා කියයා ඒ පැත්තෙන් ඇදගන වැටෙනවා දැකපුදේ තියෙනවා හෝ තිබුණ හෝ කියන මන සහදන්ට හේතුවෙන්න. සිහිකරනකොට සිහිරනද සිහිකිරවෙන් පස්සේ නිරුද්ධ වෙනවා දැකපු හපු දේවල් තියනවා කියලා මේ නාම විපාග නාමුරූපද දෙක ඇති පැත්තට මනස නැඹරු කරන්න. තන්නහාව නැතිහුණොත්මොකද වෙන්නේ. නාමු රූප දෙක වි්ඥාණට වි්ඥානය නමු රූප දෙකටත් තියෙන සම්බන්දධතාවය හැදන්නේ. උගටි කෙන සලාහිතන නිරෝධිය කියලා චක් වු සම්පස්ය නිසාහට ගත්තදේ චක්කුම්පස්තිය නැතිවෙනකට නැතිවෙනවා ඒක මනු සම්පස්සේට අනි ස්පර්සිිට ප්‍රත්තිය වෙන්න. මනු සම්පස්යෙන් සිකරගතද මනු සම්පස්ය නැතිවෙනකට නැතිවෙනවා ඒ දැකපු ජක්කු සම්පස්ස සෝත සම්පස්තිය ඇතිකමට නිමිති හැදන්න. නාමුරූපය මේ ට මේ ට මටියේ වැටනවා මේ ට මිටිය ඇ ටමටි ටනවාගේ. තන් හාව පාදාාන බව කියන ෙලෙස්්ටික නැතිවුණු තන්නහාවපාදාානය නැතිවුණුත්. දැකපුදේ ඇතිකමට මනසහිටින්නෑ දැකපුදේ මෙ සීකරනදේ ඇතිකමට මනසේටින්නෑ. එතකොට සීහිරදේ සීකිරින් පැත්තිං වටවා. එතකොට ඇතිකමක් නැතුවාරමුණු දකිනකොට දකිනදේ. ැකෙන් පස්සේ නිුද්ද වෙනවා කියලා යාඒ පැත්තිෙන් ඇදවටෙනවා ඇතිකමට උදව වෙන්න සහිකරනුද සීකිරමෙන් පස්සේ නැති වෙනවා කියලා පෙවුණුත් දකින දේ දැකිවම් පස්සේ නැවෙනවා කියලා පෙවුුණොත්. බලන්ඩ ඔහොම වුනොත් ලෝක ඇතිකමක් කම්බබීද කියල්හම්බ වෙන්න. මේ ලෝක නිරෝධය කියන එක තව නමක් තමයි දුක්ක නිරෝධියය. තන්නාවව නැතිව වුණොත්? සමංවත් අනුවොත් මේ ලෝකෙ කිසිම දෙේක ඇතිකමක් හම්බ වෙන්න. ඇතිකම නැතිව ජරාමරණන ජරාව නැතිකමට න අජර කියලා මරණය නැතිකට න අමරකිල අජරාමරයි කියල කියේනො මේ ලෝක නිරෝ්ධයට නිවනට තව නම. තන්නාව නිරුද්ධ වනුොත්මොකද වෙන්නේ. නාමුරූප දෙක වි්ඥායට විඥාය නාමුරූප දෙකල් ඕවනුන්ට සම්බන්ධතා විහදන්න. මේ බුදුරජාණන් වහන්ස දේශනා කළ නිසාවත් එම නැත්තම් මම් මේ කාරණාව කියන නිසාවත් නෙමේ ඔගලන්ගේ ජීවිතෙන් හැබෑවටම බලන්ඩ මේ දුක්විඳින්ට වෙෙලා තියෙන්නේ තමංගාවම තියන දැකපුදේ ඇතිකමට තියෙන මනසත් ඇතිකමට තියෙන මනස දැකව නැවත දකින්න අහනදී හදන්ඩත් දකිනහනද ඇතිකමට මන සහදන කමත් කියන මේ කාරණාව නිසා නෙමේද මේ මුළු ෝකයක්ම තියනෙ කෙ බලට ඔන්න ඔඒ සම්බද්ධතාවේ ඇති කරන එක තමයි තන්නහාවෙන් කලේ ඒ නිසයි මේ ලෝකය ඇති වුණේ දුක පෙනෙන්නේ ඒ නිසයි දුකට හේතු තන්න්නාව කෙලකයන් තන්නහාාව නැති කළොත් දකිනහනදේ කිය නිස්කන්ද ටික ස්කන්ද ටික උදව්වෙන්නනෑ කර්මණිමිත්තක් හදන්ට. කාර්මණිමිත්තු උදව් වෙන්නේ දකිනහනදී ඇතිකමට. මේ නාමුරූප දෙක විඥා ලතිඥ නාමුරූපදකට ඔවුනුන්ගේ සම්බන්ධතාවය නැතිවුණොත් උපකාරය නැතිවුණොත් තන්න හාවඋපාදාන කියෙන කෙලේසිේ තන්න හා උපාදාානය නැතිවුණොත් කාර්මණමිත්ත ද ටෙනවා විාහක පැත්තට නැඹුරු වෙන්න ඔන්න එක බට මිටියක් වැටෙනෝ. එතකොට අනිි බට මිටියට පවත්තින්න බෑ එතකොට දකින දේට තර කිතුරු වෙඩ බෑ. එතකොට දකිනදේ තුරනැතුවම නැතිව නො පේනවා. දකින දේන තිබුණ කර්ම නිමිත්තට හැද ීට තියෙන. දකින දේ තුරනැතුව නැතිව වුණා කියල දැක්කු ඇතිකමට නිමිතිය දෙන්න කිනද ඉතුර ැතු ැතිවෙනවා කියල නොදන්න ඇතිකමට පේන එක නිමිති හදනවා නිමති හදන හිද ඇතිකමට පේනවා. ඔය වැඩේ කළේ තන්නහව නිසයි මෙන්න මේ ලෝකයේ නැමති දුක හටගෙන තියෙනවා කියල දන්නවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ දුකේ ඥානන් කියලා කියනකට මේ ලෝකයේ දුකයි කියන එක පංචුපාදනක් කන්ද දුක්ක කියනවට පංචුපාදනස්කද ලෝකය දුකයි ලෝකයේ කියනකොට තමන් ඇතුළත්ව මේ හැම දෙයක්ම බලන් ඇත්තටම තමන්ට තමන්ගේ දෙමවඋපියෝ සහෝදුරුවේ ඥාත හිතයිසිං ලෙඩ වෙච් මහල් වෙච්ච මැරිච්ච නිසා දුක ඉගර වැඩ පොළුව රැකිරක්ෂ කර්මාන්ත කරන්ඩ වෙනවා මේ ලෝක හද හාම කට ප්‍රිය වි්පයෝග අප්‍රිය සම්ප්‍රයෝග දුක්ඛ්‍යයන් ඇති වෙන හැටි මේ තමයි දුක්ටිකමේ ලෝකේ ඒ ලෝකය නැමති දුක හදල තියන්නේ තන්නහාාවේ තන්නහාාව කියනොට තමන්ගේ මනසිතියන කෙලෙස්ටික පිෙනි නැහැන දේටත් පෙන හැනදේ කෙලෙස්ටිකටත් එකට සම්බන්ධ වෙලා බද්ධ වෙලායි මේ ලෝකේ හැදිලලා තියන්නේ කියෙනෙ එක කියන. ඒ තමන්ගේ මනසි තියන කෙලෙස්ටික නැතිවුණනොත් පෙන ැහැන දේ ඇතිකමට ඉතුරු වෙන්න පෙනෙන හෙනදී ඇතිකමට ඉතුරු නොවනොත් තමන්ගේ මනස්ස කෙස් පැත්තේ නිමි තිහැ දෙන්න ඔවුනුන්ගේ සම්බන්ධතාව නැතිවුත් ඒක ප්‍රතිඵලය වෙනවා ලෝකනි රෝධය කියලා දුක දුක ඇතිවීම නැතිවීම පෙන්නවා. පෙන්නලා මේ ආර්්‍යස්ථයන්ක මාර්ගගේ දුක් නැති කරන ම ගයි. මකද සම්මාදිිට්ටි සම්මාධිත්්තිි කියලා කියන්නේ මේ ලෝකයේ දුකයි කියලා දකිඩ. ඒ දුක්කූ ලෝකයේ හදල තියන්නේ තන්නහාවෙන් කියලා හිතන්ට තන්නහාාවෙන් කියලා දකිින්ඩ. තන්නහාවෙෙන් කියනකොටම දකිනදී ඇතිකමටත් ඇතිකම නිසා දකින්නඩ පුුවන්කමත් කියලා මාරයු මාරුට මේ දෙදින්න පවතින් නිසා නේද මේ දකින අහන හැම දෙයක්ම ඇතිවෙලා තියෙන්නේ. ඒක කරලා තියන්නේ තන්නහා වෙන්නේද. කියලා? ලෝකය ඇතිවෙලා තියෙන්නේ තන්නහාාවෙන් කියන කොට දුකට හේතුව තන්නහාවයි කියනකොට එයා දන්නවා මේ ලෝකයේ නැමැති දුක හදලති එන්නේ ඉස්කන්ද සහ කෙරෙස් කියන දෙක ඔවුමවුන්ට උපකාරෝ පවතින කෘතිය කල් තිවා තන්නහාවෙෙන් ඒ නිසයි මේ ලෝකය පවතින්නේ කියල. තන්නහාාව නැති කොලොත් දු නැතිවෙනවා නේද කිය දකින එක තමයි දර්ශනය සමාධිට්ටි මාර්ගට. ඉට පස් සමා සංකප්පය එක ලකියන්නේ ඒ දර්ශනයට අනුව මේ දුක හදලති තන්හාාවෙන් තාව දුක නැතිෙනවා කියල මෙනෙහි කරන්නට කියනවා. ඒ දර්ශනයට අනුව මෙනෙහි කරන්නට කියනවා සම්මාධදිි්ටි සංකප්ප දෙක ප්‍ර්ඥාව ව. ඒක? මෙනෙහි කරන්න අපිට පුළුවන්කමක් වෙන්න පින්වොතුන්නේ ලෝක දු දුහදල තින් තහාවමෙන් තන්නාව නැතිනු දුක නැතිවුණ කියලා හිතන්්ඩවත් ඉඩ කියයල නෑ තොර තූංචයක් නැතුව හරියට වක්කඩකින් වතුරගල නො වගේ අරමුණු වේගෙන් අපේ මනසි උපදිනෝ. උපදිනකොට එක විතර්කයක මේ චතුරාල් සත්තියන ද කියලා බලාගන්න නැතන්ගේ සිහිවෙන සීවෙන දේ. ලෝක කියන එක බාහිරණේ තමඟ කෙලේ සිකට නේ දෙහෙම දිව හැදිල තියෙන්නේ කියල සිහිකරන්න ඉඩනෑ වේගෙන් ගලනො සිතුවි එන් ද සම්මාධිච්්‍ය සංකප දෙක පෙන්නලා ඔයි වේගෙන් සිටවිලි ගලාගන යන එක නවත්තන්ඩු උපායක් බුදුරජාණන් වහන්ස පෙන්නන්න වායාම සති සමාධී කිය බුදුරජාන්සි පෙන්න්නනවා නිතරම අහරමුණු වක්කඩක වතුරගලනවගේ වේගෙන් අරමුණුම ගලාගෙන යන පරිසරයක ඉන්ඩ එපා මේ ඉස්පර්ශායතන ට නැබුරු වෙලා ලෝකයේ පැත්තට නැබුර වෙලා ඉන් එපා හමටියුත් චතුරල් සතති බලාගඩ මේ දර්ශනය මෙනෙහිරගන්ඩ ඔගලට ඉඩ බෑ ඉඩලබින්නේ. ඒහින්දා හැම වෙලා එම වායාම සති සමාධී උත්සාහයෙන් කායවේදනා චිත්ත දම්ම කෙරෙහි කය කර වේදනාව කරහි සිත කෙරෙහි ධර්මාරම්මණ කරහි ස පිහිටවාගෙනට අප එක තේරෙන භාෂාවෙන් කිව්ව හොඳට සිහිය පිහිටුවාගන සතිනිමි තීත තියාගන්නවා සීහියම ආනාපාන සතිය හෝ වඩනෝ සත නිමි හිත තියාගන මේ කයේ දහතුවසෙන් හෝ මෙහිෙකන්නවා සීයම හිත තියාගන මේ කයේ අසුභ බව හෝ බලනෝ සීයම හිතතියාගන මේ කයේ ඉරියව් චලනය හෝ ගැන අවධානය ඉන්නවා ැත්තන් සියෙන් හිත පහිටවා අගෙන බද් ගුණා අසුභය මරණය මෛත්‍රියය කොමුණො හෝ කමටහනක් වඩමින් ඉන්න. මෙම වඩමින් ඉන්නකොට අර තොර තෝංචයක් නැතුව අරමුණු උපදින පරිසිරයෙන් තමන් ඈත් වෙලා. සමතයේ ඇතිවෙන කමටහනකට හිත යොමුකරගෙන ඉන්නවා අන්න දැන් එහෙම කමටහනක ඉන්නකොට කෙනෙක්ව පුද්ගලෙක්කො දෙක සිහි වෙනවා. ඔන්න දැන් එතකට තමන් භහාවනා කරනකොට හිතාහකට ගියා වෙන්න අරමුණකට ගියා කියල වෙන හඳුන ගන්න පුළුවන්. එතකොට ඔන්න ඒ තමන්ට සිහිවෙච්චාරමුණ විදර්ශනා ක ලාපොෝ හිටකුතඇන්ට එඩ පුළුවන්. නමුත් අපිහෙම කමටහනකන් නැතුව ලෝකෙම හිටියු අපිට හිත හකට ගියා කමට් මේ කියල විදර්ශනා කරනටල නිමිත් තක්නෑ තියෙන්නෙම එකතුේ නිසා. ඒ නිසා සති නිමි තිතියක්න සහයම අනාපන සති භාවනාව කරවා අ කියලා කියටකු හිත කොහටත් යන්ට දෙන්න ඇකිනු ගොමනාවේ සයම සති නිමි තිතියාගන වාසයගැන ප්‍රස්්වාසය ගෙනු බැනුම් සයිත වාසයකනවා. ඔන්න දැන් අර වක්කඩ වගේ වතුර ගලන පරිසරයෙන් තම ඇැවිල්ල. මේ විදියට හුරුවෙනකොටට සමාධිගතිය ටිකටික වැඩෙනවා හුරුවෙනවා එ නැතත් ඔන්න ඔොහොම ඉන්නකොට වැඩපුල සිහි වුුණා දරුවසිහි වුනාා ගෙදර සි වුුණා. අන්න සිවිවෙච්ච අහරමුණේ චතුරාර සත්‍යය පෙන්න්නන්න ඒකන්නේ දරවා කියල සිහි කරන කොටම ඒ දරවා කියලා ඇතිකම වැඩපොල ඇතිකම හදල තියනෙ තන්නහාවෙෙන්න්න කියල පෙන්නට කියන්ට ඇයි ඒ තන්නහාවිෙන් කියල කියන්න එය දන්නවා දරුවා ඉන්නවා වැඩපොල තියෙනවා කියන කම හැදුනේ දැකපු දේ ඇතිකමටත් ඇතිකම දකිද පුළුවන් කමටත් මාරුව මාරුවට ඉස්කන්දටික කෙස්ටිකටත් කෙලස්ටික ස්කන්දටිකටත් මාරයු මාරුට වේගෙන් පැවතුනු කම නිසයි මේ දේවල් ඇතිකම තිබුුණේ. ඒ ඇතිකම හැදුවේ තන්නාවය. මොකද සිහිකර නොකොට තන්නහාව නිසා දැක පොහපු දී තිය ොමයි වගේ පැත්තර නැඹරු වෙලයි සිතුවිලි පහලවනේ. ඒ හින්ද දැවනේ තියෙනවා ඉන්න මයි වගේ. ඒ හින්දම බලන්ඩගේ. බලනකොට යන්ඩ ඉස්සල්ල ති තිබුණ කියනකම හින්ද බලනකොට පෙර නොතිබීම හටගත්ත කියලා පේන. තිබුණු දේමයි පේන්න වගේ වුණා. ආපහු යනකොට ඉතුරු නැතුව නැතිවෙනවා කියලලා පෙවුන්නේ දැක්කපු දේ තියෙනවාවගේ පෙවුුණා. ආපහු තන්නහාව ඇති බවට හැදුව මෙන්න මේවි දියට තන්නහාවේ දකින්ට පෙරත් දැක්කෑ පසිත් ඇතිකම හදනවා දකිනකොට තිබුණ දේම පෙන්න්නනවා පෙවුණ දේීම. යනවගේ තැනකින් මනසාපව් ඉතුරු කරනවා. කිිලෙස්්ටික බද්ධ වෙලා දකින අවස්ථාව පවත්වනවා. දකිනවස්ථාව දව්වෙල ිලෙස්්ටික පවත්වනවා. මෙන්න මෙහෙම නේදමි කාරයයාල්ල ඇතිකම දරුව ඇතිකම හැදුනය කියලා පෙන්නන. තන්නව නැති වුණාන දැකපුහපදී ඇතිකමට නිමිති නැති වුනොත්. දකිනහනදී ඉතුරු නැතුව නැති වෙනවා ඇතිකම නිමිතිහැ දෙන්න. මෙහෙම වුනොත් මේ පේනවා කියන දරුව කාර්යාල මේ කිසිම නිමිත් අකිටින් නෑ නේදය කියල තය දන්නවා එකයිඒ මෙනෙහි කළ. ආං ඒටික මෙනෙහි කර නොකට නියම මාර්ගය කෘතිය කරනවා අමොකක්ද. මාර්ගය කෘතිතිය තමයි පින්වතුනි බාහිර කෙනෙක්ව බාහිර පුද්ගලයෙක්ව සිහිකල්ල සිහිකරන දේහෝ කෙන ඇත්ත කල්ලා හිතනක නතර කරනවා මොක දේකෙන් තමයි තන්නහා වැඩින්නේ. මේ තමන්ගි කෙලේ සේනිසා තමන්ගේ පැත්තෙන් ලෝකය හැල තිෙනවා කියෙන පෙන්න්න නොකොට තියන ලෝකය ඇැසුරු කරනුවා කියන සිතුවිල්ල උපදිනක නතර කරවා ඔන්න ඔයවිදියට අරමුණක් දෙකක් විදර්ශනා කරලා ආපෝ තම වඩින සමතකමටටේ. ය සමතකමට හනි ඉදගෙන සුතට කමට අන වඩනො ආ හු බාහිරයට ගිහාම ගිය විතර්කයේ විදර්ශනා කළ අයිත් මෙතෙන්ටය නවා. එතකොට කරන්න පුළුවන් එට පස්සේ මේ වායාම සති සමාධී උත්සාහයෙන් සතිපට අහනේවරල චිත්ත සමාදිී ඇති කරග්ඩ උපකාර පිණිස කායිකවා ක සංහෝරයක් කදාගන්නවා සීලියක පිහික්. සීලිය උපකාරයි කායිකවා චිසික සංහෝරය උපකාරයි චිත්ත සමාධියයක් ඇතිකර ගණඩ්. ඒක මේ මහා ගැබූරු සමාධියකට කියන එක නෙමේ මමතින්දදි මතක් කරන්නේ. තොර තුංචයක් නැතුව උපදින අරමුණු ගුඩියේම ඉඳලා චතුරල් සත්‍යය පෙන්න ගණ්ඩ බැහැ. ඒහින්දා සිහිවෙන අරමුණු වෙනම අරමුණු සිහිවෙනවා නේද කියන එක හඳු ග්ඩ පුළුවන් මට්ටමේ තැනක හින්ඩ. කය කෙරෙහි සහ පිහිටවාගෙන නැතන් චිත්ත සමති ඇතිවෙන ම ටැනක නිතරම හින්ඩදා හෙම ඉන්නකොට බාහිර කෙනෙක්ව සීහුනා පුද්ගලයෙක්ක සසිවුනා කරපු කියපු දෙවල්සිීහුුණ කියල තේරයි. අන්න එතකොට ඒ අරමුණු වෙන්වෙන්ව පෙනෙනකොට වෙන්වෙන්ව පෙනෙන තැන අරමුණෝල ඇත බලන් කතම ආර්්‍යෂ්ටාග මාර්ය එතකොට මේ ලෝකයේ දුකයි දුකට හේතුව තන්නහාවයි තන්නහා එකන තමන්ග පැත්තෙන් පෙන් තන්නාව කියනකොට දන්නවා පෙනෙනද ඇතිම ඇතිකම පෙනෙනකමටත් ඉස්කන්දටක කෙස්ටිකටත් කෙලස්ටික ස්කන්දටිකරද යා කරලා තියෙන්නේ තන්හාාවෙන් එහෙමයි මේ ලෝක ඇතික දුකේ ඇතිකමහැදු. ව නැතිවුණනොත් විපාකිස්කන්දෙටික කර්ම විඥ්‍යායයටටත් කර්ම විඥාන විපාකිස්කන්දෙටිකට ඔඋනුන්ට සම්බන්ධ වෙන්න. යා වෙන්න. නාමුරූප දෙක වි්ඥායට විඥාය නාමුරූප දෙකටත් සම්බන්ධ වෙන්න එක බටමිටියක් වැටනෝවගේ තන්නහ අපැත්ත කර්ම බවපැත්ත නැතිවුණනොත් විපාක පපැත් ඉතුරු වෙන්නේ ඇහෙමරුත් ලෝකනෑ. මේ ආර්යෂ්ටායක මාර්ගීට තින්න ප්‍රතිපදාවයි කියලා. තුවතාර ශ්‍රර්කය දකිනවා. මෙන්න මේ ටික දකිින්ඩ බැරි වුනොත් දුක දන්න ලෝක දුකයි කියලා ඒ දුක හදලතියන්නේ තමන්ගේ පැත්තිෙන් තන්නහාවෙෙන් කියලා දන්නඇත්තන් මේ තන්නහාව නැති කල් ලෝකයේ නැති කරඩ පුළුවනි දුක නැති කරණ්ඩ පුළුවනි. ඒකට මේ ප්‍රතිිපදාවයි කියල දුකේ අඥාන දුක්ක සමුදය අං ාන දුක නිරෝධ අ ඥාන දුක්ක නිරෝධගනි පටිපදාය අඥානන් වුණනොත් හවිද්‍යාව කිය ඔය අවිද්‍යාව ප්‍රක්තිය වුනොත් උපදිනවා සංකාර අවිද්‍යාපච්චය සංකාරා කියල කියන්න මොකද කල දන්නවාදක ගොඩා කොට හොත්තට මක තියා. ඔය අවිද්‍යාව තිබුනොත් සංකාරණිමිති කියලා කියන්නේ තන්නහාාවෙන් න් හදාගත්ත තමන්ගේ පැත්තේ ලෝකයක් නෙේ ඔබට එතකොට හම්බ වෙන්නේ. තියන ලෝකයක් හම්බවෙේ. දුක දුක ඇතිවීම දුක නැතිවීම නැති කරන මග කියල මේ චතුරාර් සත්‍යය නොදන්න කොටම ඒ අවිද්‍යාවෙන් අවිද්‍යාපච්චය සංකාරා කියලා කියන්නේ. ඉන්න පුද්ගලයක් ව හම්බවෙයි තියෙන දෙයක්ව හම්බවෙයි. තියන ගමක් තියන රටක් තියන ලෝකයක් ඔබට හම්බවෙේ. ඒ. තිකමට ලෝකයක් ඇතිකමට පොළොවක් ඇතිකමට වටපිටාවක් ඔබට හම්බ විච්්‍රිකට කියන සංස්කකාර නෙමිති කියලා ඒක එහම හම්බවිනි අවිද්‍යා ප්‍රත්තේ එතකොට අවිද්‍යාව තිබුණෝ තියෙන ලෝකයක් හම්බේ නොහ එතකොට හැමෝම හිතන්නමකද මේ ලෝකෙ තිබුණා අපි ඉපදෙන්ටත් ඉස්සෙල්ලා තියන ලෝකෙ තමයි අපි උපත්ති වසය ආාවේ ඒ ලෝකෙ ඇසුරු කරගන අපි පවතිනවා. අපි මැරලා යනවා ලෝකේ තියෙනවා කියන තැනකට අප පවතින්නේ අපි බැසගන්නේ නොය අවිද්‍යාපච්චය සංකකාරා අතිබුණනත්තමයි සංස්කකාර ලෝක කැිට ඇත්තවෙන්. සල්ු සංස්කකාරය දුකක් වෙනවා පිට. ඔබට තිය පුළුවන්න්නං ගෙදර තියෙන ගෙදර තියෙන ගෙදර හම්බවෙනවනම් ඉන්න දරුවේ කම්බ වෙනවනම් වැව් පොකුණු ගංග ඇලදුො තිය දවල් හම්බව වෙනවා හොදර දෙැනග අවි්‍යාපච්ච්‍ය සංකාරාකයෙන. මොක දවිද්‍යාව ගෙදර තියනකම දරුව ඉන්නකම ඇලදොල තියනකම ගහමුදොර තියනකම කියන එක තමයි ලෝකේ. ඔොක තමයි දුක ඇයි ඒකට දුක කියල තප ඇත්තකින් කියන්නේ අපි කියමු ගෙදරදර ඇතිකම ගහකොල ඇතිකම ගංගාාවල් ඇතිකම දුක කියන්නේන්නේයි ඒකද පින්වොත්තුනි පංචු පාදනස්කඳරෝකට අයිතක ඔය ගංගාවල් ති ගහකොල ඇතිකම හරිකමන්න මරනාාසන්න මහතේ ඔය ඇතිකමේ නිමිත්ත විතරක් පෙවුණත් ඇති ප්‍රතිසන්දිය තමන්ග ප්‍රතින් දිටරගෙනයට සසල්ටාරගනයන් හිද ඒ ඕනම නිමිත්තක් ජරාමරෝ දුක ගෙනත් දෙට පුළුවන් ඒවා. අපි නිකමට හිතුවත් ගංගාවක් තියන මොකක් ඉසිුව තියන ගංගාාවවි දුක කියලා. අපිට ගංගාව කියන එක තියෙන එකක් වුුණොත් ඇත්ත එකක් වුණොත් දැංග හිල්ල බලන්ඩ පුළුවන් වනොත් බලලාපවෙන්ඩ පුළුවන් වුනොත්. ඒ ඇති නිමිත්ත මරණාසන්න මොහොත සිහි වෙනෝත් සිහි වුණොත් ඒකටද ප්‍රති සඳිල් ලබන්න පුළලන් ඒ හෙන්දයි ඒ හැම නිමිත්ක කට ුදුකයි කියලකයන්. පිමතු මෙතන මෙන්න මේ අවිද්‍යාපච්චය සංකාරා කියන තැනදී තමන්ගේ කිසිම සම්බන්ධතාවයකින් තොරව හමන්ගේ කෙලේසයකින් තොරව. තම තමන්ට ලෝකය නිර්මාණ වනා කියන එක නොදැක ඇති බවට ලෝකයේ හම්බුවෙන මනසට චතුරර් සතය නොදන්න අස්ෘතුවත් පෘතජ්ජනයට ලෝකය හම්බුව වෙන පැත්තටකින නමත් තම අවිද්‍යාපච්චය සංකාරා ක කියලා. අවිද්‍යාව තිබුණත් සංකාරණය මිති නෑ මේ ලෝකයේ, මොන්න තරන් පුද්ගලියෝ දේවල් කරුණු කාරණ ඇතිකමට ලෝකයේ හම්බ වනත්. තමන් දන්නවා මේ මුළු ලෝකයේම හදල තියෙන්නේ තමන්ගේ කෙලේසිෙන් තන්නහා. තන්නහාවෙන් කෙනකට අර වැඩේ දන්නුව. පිනෙනදී ඇතිත් ඇතිකම ප ඇහෙන ඇති ඇති ඇහෙනමටත් ස්කන්දට කෙස්සලට කෙස්සු ස්කන්දටකට යාා කරන සිද්ධිය කරන න්නන්හ ඒහ. නැතිවන මේ ලෝකයේ කියන එකක් පවතිනෑ. කියල තමන්ගි පැත්තෙන් ලෝකයේ දකිනෝ කොට අවිද්‍යාවනයෙන් විද්‍යාවන එතකොට සංකර නෙමිති නෑ. මොකක්ද ඇතිකමට අරගන්න නෙමිති නෑ. සිහතුන්නේ මේ දුකට හේතුව තන්නහාවයි කියන්න කාරණාව සුළු පොටු සිද්ධියක් එහෙම නෙම ැ. මොකද මෙතන තියෙන භයානකකම අද ඔබ දැකපු හපු දේවල් සිහිකරන්නකෝ සිහිකරනකොට තන්නහඋපාධන කියන්න ගතිය මනසේ ඔබේ හිදිිලා නැත්තං තන්හවපාදාන කියන ගත්තිය මනසය ඔබේ හිදිිල නැත්තං සිහිකරන සිහිකරන දේ සිහිකිරීම පසි නැති වෙනවා කියල ඔබට පෙනෙන්නේ නැතුව දැක්කපු අහපු දේවල් ඇතිකමටම පෙන්නනකම ඔබට යෙදමොත් දරුව කියලා සිහිකරන කොට සිහිකරන සිතුවිල්ලි අනිත්ත පෙන්න ඒ සිහිකරන කෙනා දේ තියෙන බවට හිත නැමේ කෙනා ඉන්න බවට හිත නැමේ ඔොකට කියනවා තන්නහාව තිබුණොත් විඤ්ඥානය ඔක්කන්ති නා මුරූපන් වෙන විඤ්ඥානය කර්ම විඤ්ඥානය ඔක්කන්ති දැසගන්නවා මොකේද නා මොරූප දෙකට දකින හන පැත්තට නැඹුරුවෙන ෙර කියල සහිකළො දරුවා කියල සකළොත් කාරයල්ලය කිය සහිකළොත් බලන්ඩ මේ හිටෙන් සිහිකරන්නේ නමුත් බාහිරපැතර නැමිල තියෙන්න. එහෙම නැමෙන්ට හේතුවක්කින් ද ඔන්න තන්නහාාවෙන් කරන්න. ඔතනතියන භයානකම ඔතනම විතරක් නම ඔය ගතිය තිබුලොත් මරණාසන්න මොහොතේ දී. මේ බවට අයිති අන්තිම සිතටිකෙන චරිමක වි්ඥානයගෙන අන්තිම සිත උපදින වෙලාවේදී සිතෙන් මුණහරි සිතුවිල්ලක් උපදිනකොට ඒ සිතුවිල්ලි තන්නහපාදානකෙන ගතිය නැති කරල නොතිබුණු මොකොද වෙන්නේ ඔය වගේ පොලෝට නැමෙනවා සිහිකරන්දී ඇතිකමට දැනවා දැන් සිහි කරන්දේ ඇතිකමට දැනුනාම යම් සේහොයාගෙන බලන්ට අහන්ඩ යනව දේ වගේ සීකරනද ඇතිකමට දැන නොකොට විඤ්ඥානයව ප්‍රතිසන්ධි වසයෙන් බැස නොගෙන තියෙන්න යන්ඩ වෙනවාමයි ඔක්කන්ති නාමරූප වෙන ගතිය ති බුණු නාමරපදකට විඤඥානී බැසගන්නවාමයි නතර වෙන්න අද තන්නව නැති කල්ලා ලෝක නිරෝධ කළොත් ඒයන්නේ යමක් දැක්කා ඇහුුණ දකින දේ දැකීමක් විතර එදික්්ටේ දිත්්ට මත්තා. මොකද දැකපුදේ පැත්තකට ගිහිල්ල සිහිකරන්න පුළුවන් අහපුදේ සිහි කරන්න පුළුවන් සිහිකරනකොට හු පාදාානක කියන ගතිය තන්නහවඋපදාානකෙන කෙලෙස්ටික නැතිවෙලා තිබුණොත් සිහිකරන දේ සිහිකරන සිහිරන මෙිත සිහිකිරීම පස්සේ එතන එතනම වැටනවා කියලා පෙනේ මිසක බාහිරට නැබුරු වෙන්න. බාහිරයට නැඹුරු නොවෙන නිසා සිහි සිහිර දේ එතන එතන වැටෙනවා සිහිකරන සිහිකරන දේ නැතිවෙනවා කියලලා දකින හිද ාහිරට නැබරුවෙන්නේ. බාහිරයට නැබුරුවෙන් නැති හිද සහිකරන සහිකරනද අනි්‍යපේනවා සිහිකරන සකරද අනිත්්‍යපේන හිද බාර නැබරුුවවෙන්න. එහෙමඋනහාම දැකපුහපු දීවල් ලක්පෝම ඇතිකමට ලෝකයක් නෑ. සු්‍යතාවයක් අනිමිත්ත බවක් අප නහිත බවක් තියන්නේ. ඒ එක ඉතන්න හහිරෝ දිනිවනයි කලකෑ. එහෙම තැනක ඉඳල ආයතන පරිහරණය කරනකොට දකිනදී දැකීමෙන් අහද ඇහම පසේ එතන එතනම නිරද්ධය නොමසක ඇතිකමට උදවවෙන්න. සීකරන්ට පුළුවන්. සීකලට පලත් නැකිලෙස් නැතිහින්ද ඇතිකමට නැමුරු වෙන්න. ඔන්න ජීවත්තු ඉද්දීම ඉපදීම නතර කල්ලා තියෙන්නේ. විඤ්ඥානය නාමුරූප දෙකට බැසගන ලෝකේ හදන එක නතර කලති ජීවත්තු ඉද්දීම. ඔොහොම ඉන්නකොට මේ භවය අන්තිම සිතෙන් සිතුවිල්ලක් උපදිනකොට ඒ සිතුවිල්ලෙත් තන්න හෝ පාධනය නැතිහින්ද ඇතිකමට බාහිරට නැමෙන්න නැමෙනකම කල්ල ඇතුවමයි අතර කලා තිය. ඒහින්දම හටගත්ත සිතුවිල්ල අනිත්‍ය වෙන බව පේනවා. හටගත සිතුවිල් අනිත්‍ය වෙන බව පේනකම හින්දම බාහිරට නැමෙන්න. ඔය මට්ට මෙම ඉඳගන ඒ චිත්තේ ස්පර්ශය නිසාම පෙනවා. චිත්ත ස්ර්ශය නැති වෙන කොටම පෙනෙන ද නැති වෙනවා විඤඥානෙත් නිරුද්ද වවා. ජීවිත සමසී රහතන නැත්තන් පිරුණුවන් පැවා කියලා කියන්නේ. මෙතන ජීවිතය ඉන්ද්‍රිය අතහැරීමත් ප්‍රතිසන්ධය කර නොග නොයාමත් කියන දෙක එකට වන්න. ඇයි නාමුරූප දෙක නිසා විං්්‍යාන හටගත් හම විඥ්‍යාණෙන් නිසා නැවත නාමුරූප වෙනවා ගෙනෙ ටක්ග අතර කලති. දැකපුහපු දෙක නාමරූප දෙක නාමුරූප දෙක නිසා විඤානය කියන්නේ. ඒ පිළිබඳ දැනුම විඥ්ඥා නිසා නාමුරූප කන සිහිකරන කොට සීකරන සිකරනදේ දැකපු හප පඇත නැමිලි පවතිනවා. එක නතර කරලා තියන්නේ. තන්නහාාව කලා නැති වනහාම සසරගම නිවරයි කල කියන්නේ එකයි ඩිට්ට දම්මෝම යයටට ක කියන්ඩ පුළන් කියීනාා ජාතිපදීම නැති කෙටක් ක කියු. ඒහෙ ද. මෙන්නමටික මට විශේසිෙන් මතක් කරන ඊට පස්සේ. මේ තන්නහාව නිසා දුක ඇති වෙනව තන්නාව නැතිවෙනට දුක නැතිවෙනවා. ආර්යෂ්ටංග මාර්ගය දුක නැති කරන මගයි කෙකෙන් පෙන්වේ සීලයක් උපකාර කරගන්ඩ මානසික සංවරයට සිතුවේ ලෙහික් මෝගන්ට උපකාර පෙන්ස. සමත උදව් කරගට සති පට්ටාන වඩට නීවරණ ධර්ම අඩු කරන්ට ඒ නීවරණ ධර්ම අඩුකරගත්ත මනසකින් මේ දර්ශනයට අන්නු හිතන් දර්ශනය කියන්නේ ලෝකය කියන එක දුක ඒ ලෝකයේ ඇතිකරිව හේතුව තන්නාව තාව නැතිකොලොත් මේ ලෝකය දුක නැතිවෙනවා කිය බලන්ඩ කියලා. ඒ බ බලන්ඩ එහෙම හිතන්ඩ කියලා කියන්නේ ඇැයි ඒ හිතන කොටම ලෝකය කියන එක ඇත්ත වෙලා කෙලෙ සුපදිනක නතරවක. එකවි දරුවක්ව දෙයක්ක සිහි වෙනකොටම ඒක දුකෙන් බලන්ඩ පුළුව දරුවන නිමිත්ත ගණ්ඩ දරුවකින නිමිත්ත තිබුණත් දුක නැති වුනත් දුක් අපි චන්න එක හැන්නේ ඒ නිසා ජරා මරණ සෝක බරිදයෝ දුක්්දම්න සෙන්ට තින නිමිත්තක්කේ. එක ජීවත්ව ඉද්දි හෝ මරරාසන්නම හොතේ ඒ නිමිත සිහි වෙලා හෝ තමට දුක්දමන සෙන්ට පුළුව ජරා මරණන සෝක පරිදිය දුක් දුන්නවස් කුමන් හෝ දුකෙන්ක් ලැබෙන්ඩ පුළුවන් නිමිතිමේ දරුවා ගෙදර කියන එක ඒහින්ද එයා දකිනවා දුක දුකෙන් බලන් ඩෝගලන්ට ලෝබයි වගේ නම් බෑවගෙන දරුව කියන ඇති කියන ගණ්ඩ කොළෝක ඇතිකම කියන එක නෑ ප්‍රශ්නේ තන්නහ නිසානයේද මේ ඇතිකම හදලා තියෙන්නේ හි ඇත ඒ දුක තන්නහාව නිසාේ දුක හදල තියන්නේ කිය හිතන්න. ඒ තහාාව කියනකොට දකිනදේ ඇතිකමට හදන මනසත් ඇතිකමට තියහන මනස දකිනහන දේතත් සම්බන්ධ කල්ලා යා කල්ල මේ ලෝක ඇතිකම හදල තිය තදහාාවන්කල දන්නවා. තන්නහාාව නැතියන කට මේ දුක මේ ලෝක නැතිවෙනවානේ දෙකල නිකං හිතන එක විතරයි තියෙන්. එහෙම හිතපු පමණකිින්ම ඉන්න දරුවෙක්ව තියෙනගයක් වෝ ඔස වල අරගන හැසිරෙන්ඩ බෑ. අවිද්‍යාපච්ඡයා සංකාරා කියනක නතර කරන. අවිද්‍යාප්‍රත්තියෙන් හදපු සංස්කාරණය මිත්තකට තන්න හවුපාදාන වෙන එක නතරම තන්න හවපාදාන නෙමේ ඇත්තටම. අවිද්‍යාප්‍රත්තියෙන් හටගන සංස්කාරණයමිති. කියනකොට අවිද්‍යාවෙන් හදනවේ ඇතිකමට හම්බෙල නිමිතිවුල්ට යෙදෙන්නේ. ලෝබද මහ අලෝබද දේසා මොහ කෙනලෙකට කියන්නේ එකන තියෙන දේවල් වුවට ඇති කැමැත්තට කියන්නේ තන්නහාව කියලන්නේෙම ලෝබය කියලා. රන්රිදී මුතුමැනිික් දවා දරුව ඕගුලට ඉන්න කෙනෙක් තියෙන දෙයක් හැම්බ වෙනවාන්නේ ඔය අවිද්‍යාප්‍රත්තිය හටගන සංස්කාරණනෙමිති. ඕවට ඕගුල්ලන්ට හම්බ වෙන්නේ ලෝබ දේස මෝහ අලෝබාදදේසා මෝහෝ පු්‍යාබි සංකාර ්‍යාබිංකර ්‍යාබි සංකකාර තම යයි තුල තිය. අවිද්‍යාපච්චය සංකාරා කියන ටික තිබුලො ආයත් විඤ්ඥානය මේ වගේ නාමුරූප දෙකට බැසගන්න ආයෙත් හදල මේ වගේ ලෝකයේ හදයි. එටකොට මෙතනදිි මටම කතා කරන කරුණුල පරාසය ගොඩාක් වැඩි නමුත් ම මෙ එතඉන්දි දන්නවා මේ ඔක්කෝ මෝගල්ලන්ට සමහට ගාහනය කර ගණඩ බැෑ නමුත් මෙන්න මෙම පැත්තක් තියෙනවා කෙනක තේරුම් ගන්ඩ ම කතා කළේ ම මේ කතා කරන මුළු දර්ශනයම කෙටිකල්ල කැටිකල්ල මම අදස දන්න බුදුරජාණන් වහන්සේ එක කාරණාවක් පෙන්නුට මේ හැම තැනම කෙලතින්. එකන්නේ තෙර අවිද්‍යා කර්මයට විපාකස්කන්ද ටිකක් නැත්තම් පෙනින ඇහෙන කමහදාගන ඒටිකට තන්න හවුපාදාන කියන කෙලෙස්ටික ඒදදුනහාම තමන්ට ලෝකය කියන එක නිර්මාණය වෙලා. එතකොට ඒ ලෝකයේ තුළ තමයි දුක පෙනෙන්නේ ඒ දුක්කු ලෝකයේ හදාගත්ත මේ කෙලේසින් මේ කෙලේසිය නැති වෙනකොට නැතිකළොත් මේ දුක්කු ලෝකෙ මිදන්ඩ පුළුවන් කියලා කියල දැඩ කෙනෙක් නැතිවහොත් ඉග ගණඩ කෙනෙක් නැතිවුණුොත් ලෝකයේ කියන එක තියෙන එකක් වෙනවා ලෝකයේ කියන එක ඇත්ත එකක් වෙනවා අවිද්‍යාවති වුණ සංස්කාරධර්මයක් වෙනවා කාර්මරස්කරගඩ හේතුවක් වෙනවා එහෙමුණොත් කර්මරස් කරගන නැවතත් මේ සසරට යනවා අදා අවිද්‍යා සංකර්ථමුත් යිත් සසරට යනවා. ආයෙත් තමන් තුළ විපාහක ස්කන්දරකයට කෙලස්ටික හැදිට ලෝකයේ හැද ආෙත් ලෝකය කියන එක දුක ඒ දුක හැදුනේ මේකගේ කෙේයක කෙේ න තිකළල ලෝක ඇතිත කරන්න පුලුවන්ගේ ති ගන්න බැවුණු ආයිත් ලෝකයේ ඇත්ත වෙනවා. එක තියෙන දෙයක් කම්බ වෙනවා අවිද්‍යාතුමුත් ආයිත් කර්මණය මිතිහම්බ වෙනවා. ආයත් ඒවට අවිද්‍යා පර්‍රතිය කාර්මරස්ක ලොත්. තිරන අවිද්‍යා කරමට ආයත්තිිපදනමය අවිද්‍යා කරමය මේ සසර කෙළවරක්නෑ. ඉදිං බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ චය අවබෝධ අදද පංචුපාදනස්කද දුක පංුපාදනකද ලෝකය පවතින කමනිසායන දුකෙන් මිදන පංුපාදනස්කද ලෝකය නැති කෙල්ල ලක නිරෝධ කරල ලෝකය දුකෙන් නිදහස්වවා. එය නිසාම- අවිද්‍යා ප්‍රත්යෙන් හට ගන්න සංස්කකාරණයමිති දැන් නැති නිසා මතු සසරට යන්න කාර්ම රැස්වෙන්න එත් නෑ මතු ප්‍රතිසන්දියයත් නතර වෙනවා දැනුප් දුකක ව එක නතර වෙනවා මතු ප්‍රතිසන්ධි වශයෙන් සසර ඉපදීමත් නතර වෙනවා මෙන්න මේ සියලුම් දුකන දහස වන්න මෙහෙමයි කෙන දර්ශනය පෙන්නන්න. ඕකට කෙටි කෙල්ල කැටිකරලා ගත්තොත් ලෝකය තමන්ගේ පැත්තෙෙන් බලන්ඩ තියන ලෝකයක් අරමුණු කරන්න බාහිර පැත්ෙන් හැදිච්ච ෝක ජීවත්වවා කියක අතාහරන්ද කෙනකයි පෙන්නන්නේ. තමන්ගේ පැත්තෙන් තමන්ග කෙලේසයකට මේ ලෝකෙ පෙනේ. ඒ ලෝකේ තමන්ගේ පැත්තිෙන් කෙලෙසේකට හදාගත්තය කියලා දැක්වොත්. ඒ ලෝකේ තමන්ගේ පැත්තෙ කලෙසේකටයි හදාගත්තය කියලා පෙන්වූ හොත්. තියන ලෝකෙක ජීවත්තයෙන්ට උල හවත්වෙන්නේ ලැද්ජ වෙනවා. එතකොට කර්ම රැස් වෙන්නේ තියන ලෝකයක් ගැන හිතන්ට හදන කොටම මේ අවිද්‍යපච්චය සංකාර අවිද්‍යාව හටගත්ත කර්මණ විත්තක් නේද කියල දන්න හොමකක්ද. ලෝකය නැමති දුක තහාව නැමති තමන්ගේ පැත්තෙන්නේ ද හදල තියෙන්නේ. තන්හාාව නැතිව නැතිවෙනව නේද කියලා බලන එක වෙනුවට මං අනි පැත්ටක හිල්ලන්නේ. බාහිර තියන ලෝකයක් ඇසරු කල්ලන්නේ. තියන කෙනෙක්ව ඉන්න තැනක්ව සිහි කරන්නේ මම මේ අවිද්‍යාව නිසා නේදය කියල දන්න. උ නෝක තමයි චතුරවල සත්්‍යයකයන්. එතකොට තවපොඩි කාරණවත් වෙනවා. මේ තන්නහාාව නිසා තමන්ග පැත්තෙන් ලෝකයේ හටගත්ත. තන්නහාාව නැතිකොලොත් මේ ලෝකය නිරුද්ධ වෙනවා. එතකොට සියලු දුක් නැති වෙනවා. මේ ආර්ය්‍යෂ්ටයක මාර්ගය කලෙයා දන්නවාද. ඉගන ගත්ත කියඩකු. ඉගන ගත්තට, මේ චතුරවාර් සතති නොදන්න කාලි අපි අවිද්‍යාපච්චය සංකාරා කියෙන විදිර හිටි දුක දුකට හේතුව ඒතු නැතිකුළ දුක නැතිවෙනවා කෙනෙ නොදන්නා කමින් තියෙන දෙයක් ඉන්න කෙනෙක්ව සිහිකරපු හුරුව අපිට තියෙනවා ඔකට කෙන ආස්ශ්‍රෝ කියලා. දැන් කොච්චර මේක දැන ගත්තත්නේ දේශනා වහනකොට තේරවත් අතහැරපු ගමන්ම අර හුරුවට යනවා ඉන්න අයෙක් ගෙදරයි ඉන්න අම්මවස කරනවා වැඩපොලේ ඉන්න යාලුවන්මසිරනුවා ගෙදර හිට යාලු මස්කෝලිගේ යාළුවක්ක සීකරනවා කියල ඉන්න කෙනෙක්ව හිටපු දෙයක්මසහි කරනවා. ගේ සතතිී බලන්ඩි ගිය ගංගාව සහි කරයි නැත්ත මල්වත්ත සීරයි කියලා ඇති දෙයක් මොස කරනු. එතකොට ඒ සිහිවෙන සිහිවෙන ගානේ නෑ එ. ම දෙයක් තියනවා කියන එක හැදුවේ තමන්ගේ මනසෙන්නේද. මල්වත්තක් තියනවා හරි දැකපු ගංගාවක් තියනවා හරි. නමුත් එහෙම දෙයක් තියෙනවා කියන එක හදල තියෙන මේ කෙලේසිෙන්. එතකොට එයා දන්නවා අතීතවත් තිෙබ්බා නෙමෙයි අතීතිදි වෙලා තියෙන්නේ. අතීදි ගංගාවල් හම්බුනා මිනිස්ු හම්බුුණනා ගොඩනගිලි හම්ඹුුණනාන හම්බවෙලා තියෙන්නේ අන්නහා නිසා දකිනදී ඇතිකමටත් ඇතිකම දකිනදට ඔවුනුන්ට උපකාර වේදිච්ච නිසා අතිීතිදිත් ලෝකයේ කියනක හැදිල තියෙන නමු දැකල නැතිකම දැනු තියෙන අනම මේ කෙලිස්ටික නිසා නාමුරූපදක විඥාට දිඥා නාමුරූපකට ඔවුන්ට ප්‍රත්තිවෙනකොට මේ ලෝකයේ පපතිනු එක නොදකිනකමතිය අනාගතයට අනාගතයට ව තිබුණු නාමුරප නිසා විඤ්්‍යාය වි්්‍යා නිසා නමුරුප කියලා නැතං උපති බවයි කර්මව කර්මභව උපති බවටත් ඔවන උන්ට උපකාරව පැවතිනා ලෝකයේ හදයි නේදය කියලා දන්නවා. තන්නහාව නැති වුනා කියලා කියැන කර්ම භවය නෑ. ඒමත් උපති බවේ එකන පේෙනකොට සිහිවැඩ ක ලේසයක් නෑ. සිහිකරනකොට දැකපු හපු දෙව ැතිකමට පෙන්න කොට නැත්. ද දැකම පසවරයි ේකරද සේකරින් පසීවරයි කළ දෙන්න දෙ පැත්ට ටටුව. එතකොට නිරුද්ධ වන්න තන්නාව නැතිවුණු නැතිවෙන්නේ නිරුද්ධවෙන ලෝකය. දුක මොටිකතමයි එමට පැහැදිලි කරලා දක්ට කියන්නේ. ඒක ටිකක් ගැඹුරු ඒතිේ මුළු ලෝකම මෙන මූලික. බුදුදහම උගන්නන්න මේ හැම දෙයක්ම මොකක් සඳහාද කියන කාරණාව අමතක වෙලා තියෙන ලෝකයක් ඇතුළ නිවන් දකින්ට මේ දඟලන හින්ද තමයි මේ ප්‍රශ්නිතියෙන්. ඉති මේ මූලික අර්ථය වරදවාගෙන තමයි අර්ථය වර්දවාගන දැ ලෝකය ඔක්කෝම දඟලන්න දුක නැති කරන්න කිය එක 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 විදිට පිස්තර කරකර. නමුත් මේ චතුරල් සත්්‍යය කියන චිකෙන්. කෙට්ි කල්ලා ගත්තාහාම පංචුපාදනස්කන්ද ලෝකයේ දුකයි කියලා මේ පංචුපාදනස්කන්ද ලෝකයේ දුකයි කියන එකයි පෙන්න්න දුක්කේ ඥානම් කියනකො. තන්නහාවින් මේ ලෝකයේ හැදිල තියෙන්න්නේ තන්නාව නැතිවන් ලෝකෙ නැවව කියලා ලෝකේ තමන්ගේ පැත්තෙන් දකිින්ඩ කියලා පෙන්න්නනවා. එහෙම පෙන්නලා මේ අවබෝධි නැතිකමට තියෙන ලෝකයක් ඇසරු කරපු හුරෝදවා ගන්න කියනවා එකටත් මේකම සහි කරන්න කියනත්. ඒකට කරන්න තියෙන තමන්ගේ පත්වෙන් ලෝකයේ හට ගත බව පෙන්න්න. තමන් කැමති ප්‍රියමනාපු දවාදරූ ඉඩකඩයි යානවාහන ගෙවල් දදුරුවල් කියල තමයි තියන්නේ ඕකතමයි ලෝකේ. ඒ ලෝකයේ කියන එක තියෙන්නේම තමන්ට එක ශක්ෂයක් මත දකිනහන දේවල් ඇතිකමටත් ඇතිකම දකින අහනදවල් ලෝට තියෙන හනසමතයි යුව තියෙන් ඔක්කොමටික තියෙන තන්හ ඉතින්. ඔඒ රණා ටික මතක්ක නවා පංවත් සීලු දෙනා මේ කතාකරපු ටික හොදට නුවනින් බලන්ට නොතේරුන් ඒක තෞදුරට තිගෙන ගන්නට න ඒට කරන්න කොහොමුද තවටික සර්ලෝමී ටික අධ්‍යනය කරන්නේ කොමුද කියලා ඒකට ඉඩපාඩු තියෙන ක්‍රම වට පිටාවක් තියනෙ මොකද්ද කියලා හොයාගන් මතක් කරන්ඩ තියන්න එක දෙයයි කල්ප අසන්කෙය ගනත් අවිද්‍යාවනමති අන්දකාරයේ ඉඳලා. අපි මේ බුද්දෝත් පාද කාලක මනුස්්‍යයෙක් වෙලා උපන්න පෙරපිනකට මේ ප්‍රශ්නය ලෙහ කණ්ඩ පුළුවන් හින්දා. ඉති අදත් අපි නිවන්දකින්න නිවන් දකිද කියෙලා ඔහේ මොනවා හරි කරන්න නැතුව මේ හිතේ කෙලි ස්ටූට් ටක්. අඩුව එච්ච පමණකින් භාවනා කරනට ආලෝකන මිත්තකාපුු පමණකින් සිතුරි පොඩ්ඩ සංසිදුරු පමණකින් ප්‍රශ්නය වරයි කළ දකිින් ලපා මේ දුක කියනකොට මේ පංචු පාදනස් කඳ ලෝකයේ දුකයි දුකට හේතු තන්න හවායි කියනකට මේ ලෝකයේ තන්නහාාවෙන් හට ගත්තා කියනකොට මෙන මේ සිද්ධිය දාකට මේ ලෝක නිරෝධයයි නිවන අන්න ඒක පෙවුණො තම යමක් කර ගත්තා කියලා හිතන්නට නිරෝධය කියනකොට දැකපුහාපු හැම දෙයක්ම තිබුණු අතීතයතු වර්තමානය අනාගතයත්කෙන මේ තුන් කාලකට එකුතු කරලා තමුණු තනිද්‍යයක් තොකෝම ඇතිකමට ජරාමරුණු දුකපෙනෙන කමට තියෙන මේ වට පිටාද ඉතින්ගේ අව බෝධය ඇතිබීමෙන් මාර්ග පල ලැබෙනවා මිසක කැතුරල සතය මිසක හිතේ සිතුවිල්ලක නහඩකමක් ඇතිවේ චපවනකින් ෙ ගත්ති ආඩුුවවෙච්ච පමනින් භාවනා කරනවට කායට සැහැල්ලුවක් දයන පමනකින් ආලෝකන මිත්ත ඇතිවෙච්ච පමණින් නිවණය කියල රැවටෙන් දෙපා. නමුත් එහෙම ඇති නිවනකින් වැඩකුත් යද කියල බලඩු ක අපේ නිවදකට මේ තියන පශ්නයම ඉදිට තම පේටලා නැත්ත මේ ලෝකයේ කියන ඇත්ත වෙලා ගහ ගන්නවා බැනගන්නවෝ මරාගන්නවා කපාකොටා ගන්නවා කියන එක. ඇවෙලා ඒතුළට හුල් කරයෙක්වෙලා ඒකෙම ජීවත්ව එඩක් වෙලා නං ඒ ප්‍රශ්නය විසන්ඳෙන්ට හෝ විසඳ කඩ දන්න නැත්තං අර තාවකාලික ආලෝක සටහන කැවිලා සිතු ල්ලක් සංසින්ද්‍රය ඇතිවන නිවන පලකුත්තියද නිවන කියන්න අපියාව මේ දුකේ සංසි දම් පලාගෙන මිසක නිවනක් කියන එක කමුතුයක කොහගනම හොඳට මතක තියගෙන දුක්ක නිරෝධය නිවනයි දුක කියන්නේ ජාතපි දුක්කා ජරාපි දුක්කා ව්‍යාධපු දුකක් එතකර ජරාමරණ තමයි දුක වඩ කියන්නේ අජරාමර බව ජරාවනය මරණය නෑ. අජරාමරකම. එක වඩන ජාති නිරුද ඉපදීම නැතිවන ජරාමරණෑ නොයිපදීමතම ඉනිවන නොහට ගන්නකම. මේ ලෝකයේ නූපුදිනකමට ලෝකයකේ නො කොට ගෙවා මෙතන තියෙන අත්භූතදී ආශ්චර්ය මත්දී තන්නහාව නැම ත එක්ක විතරකය නැතිවෙන කොට මේ තරන් ඇත්තවෙච්ච ගෙවල් දොරුවල් රන් රිදිී මුතු මැනිකෙල් ජීවිතය වෙච්ච මේච්චර ඇත්තවෙච මේ ලෝකය කියන සිද්ධියෙන්ම දසමයක් වත් තිතුරුණු කර ගලුලම දානුවනි. ඒයි මෙතැන තියන මේ ලෝකනි රෝධයම නිවනයි. ලෝකේ තමයි ය ගෙවල් දරුවල් යාන්න වාහන දවා දරුවෝ නිසා තමයි ඔොබට. කායි මානසික හෙස දුක් වීඩා විනිින්්ඩ වෙලතින මෙලොවත් පරලොත්. දුකෙ නිරෝධීගේ නොකුට ඒ ලෝක අතහරනු ගමගේන වෙහෙස මලෝවත් නය පරලොත් නෑ ඉතිගේ මේ පෙන්නන දර්ශනය ටක් ගැඹරුයි නිවන් දකිට කියලා මුුණවා හරි කරන්න නැතුව. නිවන්ද නිවන කියන්න ම කද්දෙක ටත්තට කට යුතේ මකද කියන හෙනම් පුෝඩක්තපර හොල බලට ඉතිගේ සඳහා. සීලු දිනාටම මේ දේශනාව හේතු පොනිස්වියම වේවා කියලා ර්ථනා කරනවා है හ ඒනං කල්පන කරගටම සියලුමා කාරයෙන් පහළ කරගතාව සියලූමොකු සලයන් ලෝකයක් සබුද්ධ ශාසනයක් ශ්‍ර අධිකරීතු සනවා ම ගිෂ්ටකර සීලු දදිවියම පින්ග අන ෝදන් ත්තුවා දිවියන්ග දිවිශර වඩ ර්ධනය කරගන දිවි ප්‍රන බධ තුන් නි න වා කියලා පिංගන මෝදන් කන්නනවා එවාගේම සමස්තයක මහා සංගරත්න ටක්නේටින් අනු මෝදන් කරනවා අප පින් ස්වාමන් වහන්සේ නිදුර්කත්ව නිරුගිත සොපත්තිය පාර්ති ෝද ැනසෙත්වා. එවගේ මේ සදධර්ම ස්්‍රවණය කලාව සීව දිනාටත්නැති මුතුන් න් පිරිසු හහිතු පිනිස් පේවේවා. එවගේ සියව්පසෙන් ඇපවපස්ථාන කරන දායක කාරකාදී සියුල් දිනාට මේ පින් එක සේ පිහිටීමි ඇයි දක සූපත්ව නිනි සනසෙත්වා. එවගේ අපත්වදාලා වාචර උපද්‍යන් වහන්සේලත්. එවගේ දෙමා අපපය ගරුවෝ මෑදෑ න්ඳමිසා දියනුත් ධර්මත්‍රවය කළ පින් හොතුගේ නම් නැසි කාලය අතර කලාව් සියලුම් ඒගේ යාාතින්ටක්නේ පින් අනු ෝදගේ ඇයජ සුපිසූපොත් නිියෝින් සැනසත්වා කියන තැන පින් අන ෝදන් කරන්න හැමතිනා.